දැන් ගරුක කර්ම කියනවා බෙදලා තියෙනවා අකුසල පැත්තේ මව මැරීම පියා මැරීම රහතුන් වහන්සේ නමක් මැරීම ඊට පස්සේ බුදුන් දුෂ්ට සිතෙන් බුදුන්ගේ ලේසලවීම සංඝ බෙහෙදේ තමයි ගරුක කර්ම වෙන්නේ සහ නියත මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියත් කියලා කියන්නේ ඒක අර ගැඹුරෙන්ම පිළිගැනීම නැතුව හුදු සාමාන්‍යයෙන් නියත මිත්‍යා දෘෂ්ටියක් අනුගමනය කරා කියලා ඒ ශ්‍රාවකෙක් වෙලා හිටියා කියන පමණින් ඒක නියත වෙන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටිය අහේතුක උච්ච අහේතුක අක්‍රීය නාස්තික කියන දෘෂ්ටි. ඒක තමන් අවබෝධ කරගෙන ඒක සම්බන්ධයෙන් භාවනා ආදිය කරලා ඒක ගැන ස්ථිර අදහසක් ආවම තමයි නියත වෙන්නේ. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් අකුසල පැත්ත තියෙන. කුසල පැත්ත ගන්නේ ධ්‍යාන ගැන අපි කතා කරන්නේ. ගරුක කර්ම ලෙස. මොකද ගරුක කර්ම කියලා කියන්නේ ප්‍රතිසන්දි දායක කර්මයක්. ඒ නිසා මේ මාර්ගඵල සිත් සාමාන්‍යයෙන් ගරුක කර්ම කියන සංඛ්‍යාවට මාර්ගය ගරුක කර්ම කියන සංඛ්‍යාවට අපි ගන්නෙ නෑ. ඉතින් ඊළඟට කාමාවචර කුසල වලින් ඒ වගේ මේ කියන්න තියෙන්නේ කාමාවචර කුසල සිත් වලින් කරන කර්ම ඒ වගේ ගරුක භාවයට යන්නේ නෑ. දැන් අපි ධානයක් වඩන්න යනකොට මුලින් කාමාවචර හිතුලින් තමයි කරන්නේ. නමුත් ඒ කර්මය ගරුක භාවයට ප්‍රබල භාවයට ස්ථාවර භාවයට පත් වෙන්නේ ධානයට පත් වෙන විට. ඒ නිසා තමයි මේ ඒ භවනා කරන කුසලයේ මුල් අවස්ථාව ගරුක කර්මයක් ලෙස ගන්න නැත්තේ කාමාවචර හිතින් කරන එක. ඉතින් ඒ නිසා මට එහෙම ඇයි කියලා කියන එකට වඩා කියන්න වෙන්නේ ඒ ගරුක කර්ම භාවයට පත් වෙන කර්ම ටිකක් ගැන කියලා තියෙනවා. ඒ කර්ම කාමාවචර කුසල සිත් වලින් වෙන්නේ නැහැ. අකුසල පැත්තේ වෙන්නේ ද්වේෂ මූල සිතෙන් සහ දික්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභ මූල සිතෙන්. කුසල පැත්තේ වෙන්නේ මහග්ගත කුසල සිත් වලින්. රූපාවචර අරූපාවචර ධාන සිත් වලින් කුසල සිත් වලින්. මේක තමයි සාමාන්‍යයෙන් උත්තරයකට දෙන්න තියෙන්නේ. ඒ නිසා කාමාවචර කුසල සිත් වලින් ගරුක කර්ම සිද්ධවන්නේ නැහැ. තෙරුවන් සරණයි.